आई मैं आई अकुरट शब्द देखा दें अकुरट शब्द पहा कि आ आ ए ए ई अकुरट शब्द पहा मुकद ए ए ई आ ये हरिद ये तो कोटा आई अकुरट शब्द देखा एक का तमाई आ हरिद अनित्य का तमाई मुकद आ ई दांग वाला ही तेरे ब्लॉग का दांग इतने में दांग वो ये में आ ई किएने का ई अकुरट तीन बने दिखे ओ तीपने दें तो गोटो वाला हिता करने पे कौन वाली इन की हुआ थी दें इन इन के लिए कौन वाली प्रोनाउंस कर ले की ना शाउट सा ये वाचन ही की ना इन तो गोटा पिटल लिया नहीं थी कौन वाली इन के लिए की ना पिटल लिया नहीं थी तो गोटा मेहम इन द के हिता करने पे पटली ना नहीं मेकअप ई के ने शब्द दिया की ना मेकअप ई के ने शब्द दिया आई थी अन्य एक ने साथ में कोई मेह होने टा बाविता कर दी मैं वाचन होने टा लिया दी मैं इन की ना गोटा मैं इन हरी मैं इन वैरदी की ने का අවබෝධ වෙන නම් මේ වචන වල හොඳටම තේරුම දලා ඉඳලා තියෙනවා. මේ කියන්නේ ඒව හොඳටම ලියලා පුරු වෙලා ඉඳලා තියෙනවා. තේරුණාද? අන්න ඒක ඇතර තියෙන මේ. හරිද? එතකොට බලමුකෝ කොහොම හරි කමන්නේ මේක බලමුකෝ. අයි. එතකොට අයි දක්වලින් පටන් ගන්න වචනය මම කියමු කියන්නම්කෝ. මේ හොඳටම දන්නවා මේ. මොකද? අයිස්ක්‍රීම්. මොනවද? අයිස්ක්‍රීම්. එතකොට මේක කියෙන්නේ කොහොමද? ආ is cream then ice cream එතකොට මේ i මෙතන a අපි ඊළඟ එක බලමු ඊළඟට ඊළඟ එක තමයි i ට එන e නේ දැන් මේක එක මේක දෙකනේ e අකුරින් කොට in අන්න බලන්න මේ in ලියද්දී මෙහෙමයි තේරෙනවා එතකොට මේක e in එතකොට මේ in කියන්නේ මොකද්ද ඇතුළත මොකක් හරි දෙයක් ඇතුළත දැන් ලාච්චුවක් ඇතුළත in the locker එහෙම දැන් නිවස තුල in house තේරුණා දැන් මේ වගේ එදිනකොට ලියන්න පුළුවන්කම තියෙනවා තේරුණානේ බලන්න id මෙතන a වෙලා මෙතනත් i නමුත් මෙතන e වෙලා ඔන්න ඔය දෙක විතරයි i අකුරට තියෙන්නේ හරිද එතකොට a අකුරට 5යි e අකුරට 5යි i අකුරට 2යි හරිනේ ලියා ගන්න නම් අර මේ ලියා ගන්න හොඳයි ඉතින් මම ලියා ගන්න කියලා කියන්න මේ කැමතියි නම් ලියාගෙන මේ අනිවාර්යයෙන්ම ඉතින් කැමති කෙනෙක් එක්කෙනෙක් හරි කමන්නේ මේ මේකත් එක නිතරම ඉන්නවා නම් හරි සතුටුයි මේ මම මොකද ආසාවෙන් ගන්න දෙන්නේ හරි එතකොට මම දන්නවා මම එක්කෙනෙක් හරි මේක ඉගෙන ගත්ත කෝස මේ එයාගේ කෙනාටත් සතුටුයි මටත් සතුටුයි හරිද එතකොට අපි ඕව කර බලමු ඕව අපරට ශබ්ද කීයක් තියෙයිද තුනක් තියෙනවා පළවෙනි එක තමයි ඕ හයිද ඕ නිකන් අර ඕ මෙහිම හකුණක් කතරයි ඕ හයිද ඊළඟ දෙවෙනි එක තමයි ඕ කියන එක තුන්වෙනි එක තමයි අ කියන එක පළවෙනි එක ඕ දෙවෙනි එක ඕ තුන්වෙනි එක අ හයිද දැන් බලමු අපි මේකෙන් උදාහරණ ඕ මේ ඔන් ඔන් බලන්න ලියෙන්නේ දි ඕ ඔන් 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 කියන්නේ මොකද්ද උඩ පොත උඩ මේ මේසෙ උඩ පොත තියෙනවා ද බුක් ද මේසෙ උඩ පොත තියෙනවා ද බුක් ඉස් ඔන් ද ටේබල් දැක්කද ද බුක් ඉස් ඔන් ද ටේබල් එතකොට පුතේ මේ ඕ අකුර මෙතෙන් ඕ දැක්කනේ ඕ කියන දැන් අපි නිකන් මේ අකුර නමත් ඕ නමුත් මෙතන ශබ්දේ ඕ වෙලා ඒක තේරුණානේ දැන් මේ දැන් ඒ අකුරේ නමේ කියන්නේ මේ නමේ දැන් ඒ අකුරේ ශබ්ද පහක් තිබෙනේ ශබ්ද පහෙන් එකක් අකුරේ නම ඊ අකුරට ශබ්ද පහක් තිබෙනේ ශබ්ද පහෙන් එකක් අකුරේ නම අයි අකුරටත් තිබෙනේ ශබ්ද දෙකක් ඒ ශබ්ද දෙකෙන් එකක් අකුරේ නම එතකොට ඕ අකුරටත් ශබ්ද තුනක් තියෙනවා එකක් අකුරේ නම ඕ කියන තේරුණාද දැන් අපි බලමු ඕ කියන එක ඕවර් මේ ඕවර් කියන්නේ මොකක්ද ඕවර් ඕවර් හරි මෙන්න මම මෙතන විශේෂයක් මම මේ වර්ණ ඇතුලේ මම ඔරු කියන එක වර්ණ ඇතුලේ දැම්මේයි ඒකට හේතුව තමයි දැන් අපි මේක කියවන්නේ ඕවර් කියන මොකක්ද ඕවර් ඕවර් කියන හරිද නමුත් මෙතන ආර එකක් තියෙනවනේ දැන් අපි ඕවර් කියන්නේ නැහැ නේ මේක හරිද දැන් සිංහලෙන් නම් ඕවර් කියනවා නමුත් ඉංග්‍රීසි වලින් ප්‍රොනවුන්ස් කරද්දී ඒක ඕවර් ඕවර් නෙවෙයි ඕවර් කියලා කියනවා. අන්න ඒක හංගවන්න තමයි මේ වරහන් ඇතුලේ
ටර් දාන්න. තේරුණාද? එතකොට ඕවර් කියන්නේ උඩින් කියන එක. මොකන්ද? දැන් අශ්වයා වැටට උඩින් පැනලා. The horse jumped over the fence. The horse jumped over the fence. අශ්වයා වැටට උඩින් පැනලා. තේරුණානේ? දැන් අපි ආයකට බලමුකෝ. දැන් ඕ එකටත් හරි තේරුම් ගත්තා. ඕ කියන එකටත් කොහොමද බව දන්නවා. ආයනයකට දන්නේ නැහැ. අපි ඒකත් බලමු ලියලා. අනේ බලන්න. අවර් නේ? ආ ව දැන් මෙතනත් අර ආර් කියමයි දාන්න හොඳේ මෙතන අවර් කියනකොට ආර් කිය වෙන්නේ නැහැ ඉංග්‍රීසි ප්‍රොනන්සියේෂන් එකේ දී නිසා නමුත් සිංහලෙන් කියද්දි මේ ආර් කිය වෙන්න ඕන නිසා තමයි මේ වර්ණ ඇතුලේ ආර් දා. හරිද? අවර් කියනකොට බලන්න මෙතන ඕ වුණාට මෙතන ගිහින් තියෙන්නේ ආ. මෙතන ඕ වුණාට මෙතන ගිහින් තියෙන්නේ ඕ. මෙතන ඕ වුණාට මෙතන ගිහින් තියෙන්නේ ඕ කියන එක. තේරුණාද? අවර් කියන්නේ මොකද්ද? අපේ මේවා අපේ පොත්. These are our books. තේරුණාද? මේවා අපේ පොත්. These books are ours. නැත්තම් these books are our. හරිද? තේරුණාද? දැන් ඕකටත් ඉගෙන ගන්නවා ඔයාලා. හරිද? දැන් මුදට මේවා මේ බලා ගන්න හොඳ බලා දැන් දැන් කවුරු හරි ඔයාට හිතනවා මේ ඕ දැන් හිතමුකෝ කවුරු හරි වාක්‍යයක් වෙනවා the umbrella is on the table කියලා ලියන්න කියලා. හරිද? එතකොට ඔයාලා umbrella is umbrella is එනකන් ලියන්න ගන්නවා. හරිද? එතකොට ඕ on කියනකොට කොහොමද එන්නේ කියලා කල්පනා කරනවා. ඒ කල්පනා කරන්නේ මේ තුන දන්නේ තියෙනවා. තේරුණාද? මේ තුන දන්නේ එක්කන එහෙම කල්පනා කරන්නේ නැහැ. ඩග්ගාල ලියන. තේරුණාද? දන්නේ එකයි වෙනස. හරි. ඊට පස්සේ අපි බලමු අවසාන අකුර අවසාන අකුර යු. දැන් මේ සිම්පල් යු ලියන්නේ මෙහෙම. දන්නවනේ ඔයාලා. කැපිටල් යු ලියන්නේ එහෙම කෑල නැ නිකන්. අර මේ මේ රවුම විතරයි. හරිද? එතකොට මේ යු අකුරට අකුර මේ තියෙනවාවත් මේ ශබ්ද කීයද? යු අකුරට තියෙනවා දෙකක්. ඔයා දෙකක් ආ කියන එක. හරිද? අනිත් එක මොකද්ද? අනිත් එක යෝ කියන එක. හරිද? අනිත් එක මොකද්ද? ආ සෝරි අකුරු මේ ශබ්ද තුනක් තියෙනවා හොඳේ. අනේ සමා වෙන්න. සෝරි යෝ කියන එකට ශබ්ද තුනක් තියෙනවා. එකක් ආ එකක් යෝ අනිත් එක ඌ කියන එක. ඌ කියන එක කියවෙන්නේ මේ යෝ අකුරෙම තමයි. හරිද? එතකොට බලමු මේ උදාහරණ වලට තේරෙන්නේ. දැන් මේ ආ කියන එකට බලමු අපි පළවෙනි. අහ අනහද umbrella බලන්න මේක ලියන්නේ කොහොමද කියවෙන්නේ කියලා. umbrella pray la umbrella දැක්කද මේ u නම් මෙතන a තමයි කියලා තියෙන්නේ. u වුණාට මෙතන කියලා තියෙන a. umbrella කියන්නේ මොකද්ද? කුඩය. හරි ඊට පස්සේ u ඔක්කොනේ පටන් ගන්න එකක් බලමු අපි. u හරි u ඔක්කොනේ බලමු මේ උපාලි බලමු නම පුද්ගලික නාමයක් ගත්තා උපාලි මේ උ පා මේක පුද්ගලික නාමයක් උපාලි එතකොට ඒක පටන් ගන්න ලියන්න යු වුණාට කියවෙන්නේ උ හරිද එතකොට අපි බලමු යු මොකද එක බලමු යු ඔකරෙම හරි යු ක්‍රේ යුක්‍රේන් කියන මොකද්ද රටක නම යුක්‍රේනේ දන්නවද යුක්‍රේන් මමකට ලියන්නකො තේරෙන යුක්‍රේන තේරෙනවද දැන් මෙතන යු තමයි කියවිලා තියෙන්නේ නමුත් මෙතන පිටවලා තියෙන මොකද්ද යු අන්න දැන් මම කියන්නේ මේ අකුරු පහටම අකුර නමත් එක අවස්ථාවක එනවා දැන් ඒකෙදි එක අවස්ථාවක එක අවස්ථාවක ආවා ඒ කියන E එකෙදි E කියලා ආවා I එකෙදි I කියලා මේ A කියලා ආවා තේරුණාද එතකොට O එකෙදි O කියලා ආවා U එකෙදි U කියලා ආවා තේරුණාද ඔන්න ඔය ටික තමයි මම අද ඔයාලට මේ කියලා දෙන්නේ හරිද දැන් ඔයාලට මේක තේරුණා නම් හොඳටම මේ ටික ඔයාලට කියලා දෙන්න තියලා දෙන්නේ පීරියඩ් තුනක හරිද ඉතින් මම මේක කෙටි කරලා පැහැදිලිව ලස්සනට දැන් මේ පීරියඩ් තුනක් නැහැ මම හිතන්නේ වීඩියෝ එකම හිතන්නේ නාඩි 40ක් විතරම හිතන්නේ දැන් ඇත්තේ නේ ඔව් 40ක් කොයි නාඩි
හතලිය හතලිස් පහක් වගේ නැති ඉතින් මේ පීරියඩ් තුනකින් උගන්නන්න ලිම්බික මම මේ එක පීරියඩ් එකට ටිකල ඉගැන්නුවා නමුත් කිසිම දෙයක් අඩුත් නැහැ කිසිම දෙයක් වැඩිත් නැහැ ඔයාලට ගාන කොහොමද ටික කියලා හරිද දැන් මම ඊළඟ දවසේ ඔයාලට උගන්වන්නේ කොන්සනන්ට් අකුරු 21 හැදෙන්නේ කොහොමද හරිද මෙතන 21ක් තියෙනවානේ මේ කොන්සනන්ට් අකුරු 21යි වෙයි ශබ්දේ මොකද කියලා ඒකට නම් එක ශබ්ද එකම එක ශබ්දයයි තියෙන්නේ ඒ හල් ශබ්ද විතරයි දැන් ඊ ගත්තොත් උප් කියන එක සී ගත්තොත් උප් කියන එක හරිද ඩී ගත්තොත් උප් කියන එක අන්න එහෙම එක ශබ්දයයි තියෙන්නේ මේ වගේ ශබ්ද ගොඩක් නෑ ඒක හරිද මේ ශබ්ද ගොඩක් තියෙන්නේ මේ ස්වර අක්ෂර වලට විතරයි දැන් ඔයාලට තේරුණානේ හරි එහෙනම් අදට මම මෙතනින් මේ මේක නවත්තනවා ආපහු මම හෙට ආයෙත් වීඩියෝ එකක් දාන්නම් ඉතින් ඔය දැන් මේක මම හිතන්නේ ගෲප් එකේ 16ක් හරි කීයක් හරි හැම දෙනෙක් ඉන්නවා ඒ ඉතින් ඔය මේ බල්ලා ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් දැන් මම මේක YouTube එකට දාලා ඒක තමයි මම ඔයාලට දාන්නේ එහෙම කැමති කෙනෙක් ඉන්නවා නම් මම ඔයාලට පු තේරෙනවා නම් හරිද තේරෙනවා නම් අනේ පොඩි උදව්වක් කරන විශේෂ මේ subscribe එකක් දා හරිද subscribe එකක් දාලා නොතේරුම් දැන් දිනන අනිවාර්යෙන් අහන්න අනේ මට මේක තේරුන්නේ නැහැ මේ මෙන්න මේ ශබ්ද ටිකේ මෙන්න මේ ඕ ශබ්දෙ මෙහෙම ආවේ කොහොමද මේ මේක ලියන්නේ කොහොමද කියලා තේරුන්නේ නැහැ අන්න එහෙම තේරෙන්නේ නැතන තුන අනිවාර්යෙන් අහන්න group එකේ message දාන්න group එකේ message දාලා ඕන එකක් අහන්න මම ඔයාලට කියලා දෙන්න හරිනේ එහෙනම් අපි ඊළඟ දවසේ හමු වෙමු හැමෝටම ගොඩාක් ස්තුතියි thank you